ඇද දෙදස්ව විසේකේ අපප්‍රල්මාසිී විසේෙක් වෙනදා මේට වස්ර දෙකට පෙරාතුව තමයි පාස්කු ප්‍රහරය සිතුි වෙන්නේ අපිට අදද වගේව මතකයි මේ පාස්කු ප්‍රහාරයේදී අපේ හදිස්සලතු රශ බැල ොක් ැඩීරෝකින් පැමිණන සිටිය හැබැට මොහොතකට පෙරාතුව හදිස්්‍ය අලතුරශය බොහෝම නිශ්ශප්දෝ තමයි තිබුණේ නමුත් එක පාට්ටම කඩාවැදනු ගිලන් රතවලින් ම රෝගින් නි් අබ්ධාවය සම්පූර්ණම නැතිකරල දැම්වාක්. එක පාට ආප මේ කිලන් රතවලින් පැමිණි බුහෝමයක් රෝගින්න් මල්ල උන් අතර සිටිය ුන් බොහෝමයක් අය. ඒ වෙනවිට ජාතික රෝහලේ කාර්ය ම්ඩලි පැමිමි සිටිමහොදක් එ නිසා මේ පුවත්ත කන්නවකුණු හැම කෙනාම තමතමාගේ රාජකාරය සඳහා හදි සඳතුරංශයේ එක්ෙක් ස්ථාන ගතකිරින් තමාම සිම සිදු කරා රෝගම් වර්ගි කරනයට ප්‍රතිකාර ඒකකවරට එක් එක් ස්ථානකරා රෝගින් ගෙනයන්නට ඔඕන් ස්වක් මනාපේම්ම ඒ ස්ථානය කරා ඇදමින් සිටින ොහොදක් තමයි ඒ මොහොද ඒ අවස්ථාවවිදිී වැල නොකඩි ආපපු බොහොමයක් රෝගිංග ජීවිතේ අවසන් හොස්ම මගදිම හෙල්ලති බෙමනැත්ද එම ස්ථානයේදීම ඕවන්ගේ අවසන් හොස්ම හෙලලයි ඔඕන් රෝහල් කරා පැමනෙ සිටි මුල්ල අවස්ථාවිදී. ඕන සඳහහිතාමත් කඩිනවින් ප්‍රතිකාර ක්‍රාත්මකිරීමට අපේ අංශ අධික වෙහෙසත්ගත්තා. අපි මුලින් කිසිම දෙයක් දැනම් හිටියේ නැහ. නමයි පහලවතුදේ නමැයි විස්සත් අතර සිදුනුමි කොළඹ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අපි ැනගත්තේ සිෙනවන් ග්‍රෑන්් හෝට්ලේ කින්ස් බරිහෝටලේ ශෑංග්‍රරිලා හෝටලේ මේ විපතට පත්වූ හොටල් බවත් අප දැනගත්ය පසුවයි අපි හැම විස්තරයක් ගැනීමට පෙරාතුව අපි ඒ ෝගින් සදා ප්‍රති කාර්‍රියාත්ම කරන්න ආරම්භ කරා හැබැයි ඒ හෝටල්වලින් පැමණි බොහෝමයක් අයගේ ජීවිත එම ස්ථානයේදීම අවසන් හොස්ම හෙලතිබ හෙලා තිබු බවක් තමයි අපි දැක්කේ ඒ අනුව අතිශ්‍යකම්පාට අපි පත් වනත් ඔවුන්ගේ ජීවිත හැති උපරිමෝ රැකගන්නට අපබි වෙහස මහන්ස වුණ ආකාරය අදදටත්මතකයි විශේසත්න වෛතුතුමාගේ පටන් සිය ලූම කාර්යම්ඩලේ හෙත කාර්යම්ඩලේ සෞක සේවා සහයක කාර්යම්ඩලේ විතරක්නේ රෝහල් පදදිත්තට අදාල සියලූම කාර්ය ම්ඩලේ මිස්නා පෙළ ගෙසි සිටිය නමුත් ඔවන්ගේ ජීවිත බෙරගන්න අධධික වෙහෙසක් සියලුම අය තමාගේ ජීත පරිත්තයගෙන් කටයුතු ක්‍රියාත්ම කර. නමුත් ඔබප දන්නවා බොහෝමයක් අය මල උන්න අතට පැමිණ තිබුණු ආකාරය අත්තලම හද සසල කරන එකනෙක අපිට නොකයාම බැහැම්. මේ හරීමම අහේතුක අවුදු දහයකට පසු සිදුනු මේ සිදීම අපිටත් හරිම කම්පාට් පත් කරා. ඒ අත බොහෝමයක් හිටිය පිට රැටියන් මේ පිට රැටියන් අතර පෘතුගාලය ඇමෙරිකාව එංගලන්ත ඉන්දියාව නෙදලන් ඒ වගේ බොහෝ රටවල්ලල පිටරැටියන් මේ බෝම ප්‍රහරට ලක්කර ඇතිව පවුල් පිටි නොන්ගේ ගෘත ශරීල අපි හාමෝට පැමිණියා මේ අය අතර අතිශය කම්පාට් පත්ත ආකාරයට තමයි ඕවුන් මිය ගිහිල්ල තිබුණේ. කවමනත් මුල් භාගේ අපි සියලෝම හෝටල්වල වලින් අනතුට ලක් වූ රෝගෙන් ප්‍රතිකාර කරට පස්සුව අපිට ඇසන ප්‍රෝර්තිවඩින් තව තවත් තැන්තැන්වල බෝම පිපිරිින් සිදුන ආකාරය අප ටසන්නට ලැබුණ එනි සහදිසිය අනතුරංශි හැම කෙනාම සේරුවෙන් හිටගත්තා. එන හැම රෝගයාම ඒදා හත් දෙන්න අපට දාලනෑ ඔවන් වෙන ජීත කැප කරල කටිතු ක්‍රාත්පකන අප සූදාන වෙලා ඉන්න අතරිතම අපිදැන ගත්තේ උද්දේ අටයි විසි භාවන විට සියලුම පල්ලි වල කොළඹ බොහොමයක් පල්ලි තුනකට මේ ප්‍රහරයන් එක් වෙලක් එක් කරලා තිබනයි කියලාම් එක අතිශයට කම්පාට් ලක් වෙන සිද්දුවීමක් කොහොමුණත් මේ බෝම ප්‍රහරත් පැමිණි රෝගෙන්න්න අතර කුඩාලවන්ක බොහමයක් හිටිය. මේ ගම හොස්පිට්ලින්ට මාරුවෙන් කල රෝගෙන් බොහොමයක් අපි ළඟටඇවිලි හිටිය ඔවන්ගේ ජීවිත අත්තිශ්‍යය බරපතලලාරපු දෙ ලක් වු නාකාරය පැස්සතෙටම දැක්. ගහොමනත් මේ වන විට දවල් වෙන විට අපි හොස්ම ගන්න හැකයක් තිබන නැ ඒ තරමට අපි වැඩවල හිර වෙලා හිටිය දෙෙහිවල බෝම ප්‍රහාරයෙන් වගේ දෙමට ගොඩ හවසිං නිවා සංකිිනයක් කසසිද බෝම ප්‍රහරයෙන් පොලිස් රධාන පවා මණට පත්තුන ආකාරය සඳහා. අප පිළගැසින් සිදුනාා ඔවන්ගේ ජීවිතය සම්බන්ධෙන් කටිතු ක්‍රියත්ම කරන්නම්. ඒ අතර හරියටම හදවතකම්පා කන සි ගණනාවක් අපිට ඇසන්නට ලැබුණා. එක කාන්තා කහිටිය පවල කිෙස්ම කෙනෙක් ඇගේ ජීවතුන් අතර නැහැ ඇයද බේරුණේ අත්තිශ්‍යය සියෝම් ආකර්ථමායගේ ජීති වේල්ල තිබන කොටින්ම මේ බෝම්ප කැබලි ඇගේ හදවද සිදුරුුණානක් ඇය අද ජීවතුන් අතර නෑ ඇගේ ජීවිතත්මාණයටෙක් වෙන්න තිබුණාමුත් අපේ විසක්ති වෛතුර ඇතුර හැම කණඩෑම නොප්පිරි හේලා කර සත්කම් නිසා ඔවුන්ගේ සරු දෙනග ජීවිත රෝහල්ට ඇතුළත් කරපු සැමගේ ජීවිත බෙරගණට අපිට හැකියාවක් ලැබුණම්. ඇතර මේ කාන්තා ගැනත් හදකම්පාාවෙනවා මොකද ඇදැනම් හෙටියනෑ මේ වන විටත් ඇයගේ ඇය ස්වාම්පුරුෂා පල්ලියටක තමට ලැබෙන් ඉන්න දරුවාට ආශුරාද කරන්නටයි. ඒ මොහොතේ තමගේ ස්වාමයා වෙන්ව අනතුට ලක්කුණා මේ බිරිිද අනතුට ලක්ුණ වෙනම ඊට පස්සේ ඇ අපිට ගෙනාවත් ඇයගේ ස්වාම්පරුෂයා මියගේ බව ඇදාන්නේෙ නැහැ ඇව කඩිනමින් ඇගේ දරු ප්‍රසිෘත්්තය සඳහරෝහල සූදනම් කරලා තිබ්බා ඉතාමත් නිරෝගි දරු පැටික් ම ලොකෙ බහි කරම් නමුත් ඒ වන විටත් අය දැනක් හිටියනෑ පියාගේ මරණය සමකයි ගේ පළමු දරුවා මේ ලෝකෙට බිහිවුණනේ කකිෙන රණාව. ඒ වගේ මෝබදන්නවා සෑම තැනකම බෝබ පිපරිීම්වට ලක්වුණු රෝගම් බහවතරයක් ජාතිකරෝහටිගෙනවා. මෙහි සියලුම කාර්ය මණ්ඩලේ එතා දවශීත රක්න සතියක් පුරාවටම තමාගේ සියලු වැඩ කටයුතු නවත්වා මේ රෝගින්ට ප්‍රති කාරක්‍රියාත්මැ කිරීම සඳහා පෙළ ගැසී සිටියම්. මේ සියලු රෝගින්ට සත්කාර කරනවා වගේම ඔබදන්නවා ආපදාකට පසුව ඇතිවන තත්ත්වයත් රෝහල්ට අත්තිශ්‍යය කාර්ය බහුල කාලයක්. ඒ කාලිය තමයි හැමකිෙනභිවිම සසන්නන්නේ තමාගේ රෝගය පැමිණ සිට්වාද. පිට රට සෑම රටකෙන්ම විවිධ ආමන්ත්‍රණ මාධ්‍යවේදීන් පැ විස්සි හත්තරම අකණ්ඩව සතති දෙකතුන මාසියක් යනකම්ම හදදිසිය අනතුරශ වටේ වන් ැස්ව සිටේ. ඔවන්ගේ රෝගීන්ගේ තත්ත්වය මුණතට පත්වෙනද ඔවන්ට කුමක් ප්‍රතිකාර අපි කරනවාද අපි නඟ තියෙන විශ්වාසය කොමක්ද කියනක උගතම සවිස්තරව දැනගානයට උන්ට අවශ්ව තිබුණා ඇතර මේ කාල අපිට හිටිය අපේ රටේ පොලිස් විශිෂ්කාරය බලකායේ කණ්ඩාෑමක් සහ විශේෂෙන් යුද හමුදා පපුහුන් කණ්ඩායමක් හදි සන්තුනශිමයකා කාලේ දි හිටිය. ඕනු තිත්තාහම ස්වේශිෂි මෙහවරක් අපට ලබාදදුන්නා මෙවල සත්කාර කරන්නට. එව මේ අපද සැලස්මක දෙක කාරණාක්තියනවා මේ අපේ රටේ හරිතයන්ගුවන් පිරිසක්. තම ස්වන් කැමැත්තෙම්ම විශාල ආධාර රාශියය අප වෙද ලබාදුන රෝපීන්ටත් ඔවන්ගේ ඥාතිීන්ටත්. හත් ඔවුන්ගේ සත්කාරරි ඉතාමත් මැලමින් ලබාද නොබ දන්නවා එක පාටම රෝගින් පිරිසක් කෙනකොට ඇඳරිින් නීතිය දාලා තියෙන්නේ ඉතාමත් අසිටු තත්ත්යක් රෝහලට මුොහුණ පාන සිදවෙනවා නමුත්ඒ ප්‍රජයමගින් ක්‍රියාත්ම කරත් තමාගේ කැමත්තිින් ඔවුන් බොහොමයක් ආදර් රෝහල වෙතත් රෝගිං මෙතත් ලබාදනට උත්සකවුුණ එක අත්ති ප්‍රශංසනයය තනිතනයමත් කණ්ඩෑම් වශනුත් මේ පිරිස විවිධාකාර පරිත්‍යයාග අපේ එත ලබාදනේ සඳහා ජිශ්කාය බලකායමහත්තුරුත් ගුවන් හමුද මහත්තුරොත් රෝහලේ පොහොනුවම් ලබන අතරතුර ඔවුන්ගේ සහයත් ඉතාමත් වටිනවා. කොහොමන තබ දන්න මේ කාලෙදී සත්‍යත් දෙකත් වනක් පුරාවටම හදිසි අනතුරංශය හැම්ම තැනම හිටේ විදේශය මාධ්‍යව ඉදීෙන් හිටියා අපේ අයට අත් වඩා. ඒවගේ විශාලි පිරිසක් තමාගේ රෝගෙන් පිළිබඳව විම සිලි මත් හිටිය. ඔඕන්ට ආධර දෙන්න ක්ඩායින් පැමිණ සිටියා වගේම ඕවුන්ටද ඒ පිට රැටයන් මහත්තරුන්ටද අපේ අයටද රෝහලි එපිටින් සිටන ඕුන් හැම කෙනාටම්ද. ඔන්ට කන්නට බොන්නට පවා ආදර ලබාදට අපට හැකික් ලබුණා අපේ අය හැදෑන්ග අප වෙතගෙනත්තුන්න ආධාරණනිසා ඔන්ට කෑමබීම රෝගෙන්ට පමණක්නවේ ඥාතින්ටත්. පිටියන්ටත් මාධ්‍යව ඒදදින්ටත් හැකිෙනට ලබා දෙන්නට අපි උත්සු කූවාමොකද මේක මහවියස්්‍යෑනයක් එයවන්න අස්ථයකදී තමමාගේ රාජ කාරය සවන් කැප වෙලා සිට්න තමගෙන ආතති ගෙන දාන ගට න්න කානබී සිට්න ඔවන් වෙනුවෙන් රහල වෙනුවෙන් ඉට කරන්නපුල හැම යුතුකමක්ම මේ කාලෙක් කරන්නද රටේ ජනතාවගින් ලැබුණ හයිිය ලොකු හල්යක් බව අප කිවයුත්තුමයි. ඒවගේම ඔපදන්න වාදැන් ආපදාවක් කියලා කියන්නේ. දෙක් බෝම හිුබ්‍රාව් පිපිරිමක් නොවේ ස්වභවික විපතයක් වන්නට පුළුවන් බෝම ප්‍රහ මිනිසා විසිංකරපු දෙයක් වෙන්න පුළන් කොවිඩ්ගේ වසඟත රෝගයක් වෙන්නට පුළුවන් නමුත් ඒ හැම එකදීම සාමාන්‍ය ජනතාව දැනකතයුතු එක් දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ පලවිනෙන්ම මතක තබාගන්නට ඕනි කාරන්නේ මෙවන් විපත් සිදු නොුවන්නට ජනතාව හැටිට දැනතයුත්ය කුමතක රන ඔබ දැනගන්නට ඕනි. මතත්තාවට පාලනි කරන්න බැරන තත්ය පුළුවන් තරම් අවුම කරන්න අපට දැනගන්නට හැකක් අපේ ජනතාවට තියෙන්ටෝනි ඒවාගේීම හතිසි අස්ථාක් වුණු අපි කොහොද මූුණ දෙන්න කියන කාරණා පිළිබඳවත් බුද්ධා කඔබට තියරණ පෙර සූදානවා හතිසි දෙයක් සිදුනොත්ඒ අවස්ථාවට අපි ක්‍රියාත්මක වයුත්ති කහොමද කියෙන කාරණා පිළිබඳත් ඔබට බදධක් තියෙන්න්ටෝනි එහෙම කියලා අපට මේ කාරන්න අතහරන්නට බැහැ ඒවගේම යම් කිසි සිතිීමමක් උුණාට පස ඕුන් නවත්ත නගා සිටිවානට අපි ක්‍රාත්ම කරන්න නමි තමයි කියැන්නේෙ ආපදා චාක්‍රේක්ල මේක සවභයිු විපතක්්‍යවා මිනිසා විසින් සිදුකරපුවිපතක්කේවා වසංගතයක් යෝ ඕනම තැනකදී සිදු කළ යුතුම දෙයක්. නත් අපි දශක තුුණක යුදධයක්ක ඉන්නකුට මෙවැනි ආකාරය තර්ණයක් මෙවිදර මල්ලක් පටවාගෙන ගියනං. අනිවාර අපේ කාෙ හෝ උකස ඇසට මේ තරුණය ලක් වෙලා හම වූව පරික්ෂායට ලක්කනවා මටහඳතන් විශ්වාසක එවනේ ආස්ථාව අපි අනත්තා අපේ ජීතය ොහුණ දලට නමුත් පස්සගේ කාලේ අපි අපේ ආරක්ෂාව අපි අත්ත හැරිය. අපි සාමන ජනතාලෙසත් සැකටයුතු දේවල් පිළිබඳ අපේ මතෙ සහ දේවල් අපි හහිසින් අයින් කරලා තියෙනවා නොත් මතක ත්‍යබාග අපි මිනිස්සුන්. ඒ මොද හෝ කුම හෝ පකටිට හොදන්න පුළුවන් කමක් තියවා. ඒ නිසා අපි හොඳින් හඳුනාක අනි ආපදා කියන්න මොනොවද ඒ සධි සූදානම් වෙන්න කොහොමද දයක්ක්සිදනොත් කොහොද මිනි් යුතු බේරගන්නන්නේ එකෙ හොඳින් මත තබාගත්තු අපිට ඕනම ආපදාවකදී මිනිස්් ජීවිත සරක්ෂිත කරන්න මැරණ සංඛ්‍යාව අවම කරන්න දේපල හානි වම කරන්න මනිසුන් හැටියට අපිටත් හැකියාවත් තිබෙනවා ඒ නිසා අදදශය ඔපට මතක් කරන්නේ ඉදිරිේීත්. අපි ඉගෙන ගනිමු ආපදා කියන්න මොනවද ඒවයි අපි කොමට පරිස්සම්බෙන් ඕනේ ඒකට ොහොඳ දෙන්න කොමද කියෙනකත් අපි නොතුරු අනාගතයේ දී අපි එකෙන ගනිවෝ. කොහමනත් මේ දෙදස් විස්ස එකේ අපි කතා කරන්නේ දෙදස් දහනම සදුර අපි විසක සිදව වන ආපදාවක් ගැනයි. බෝහමහි පිරිමක් ගැනැයි. ඒ බෝම පීමේ වෙදී බොහොමයක් අයමිය කියිය ඒ හැබැයි රෝහට එන්න පෙරාතුව රෝහට ආපු හැමැනග ජීත ේරගන්න අපිට හැකි හාවක් ලැබුණම්. නමුමත අපේ ඇතරම සතුටනනිකම දස්තමයි ඔුන්ව බලාකයාගන්න අය පැමින ඔවුන් සත්තුටින්ං රෝහන යන්න දවසාපි ගොඩක් සතුර ුුණන දසක් රෝහලේ හැම රෝගයම සුව පත් කරන්නට මේ රෝහලේ හැම කාරය මණ්ඩිලක්ම තමක්කගේ වගගේම ස්වකය වගකීම සියට සියයක් ඉඩු කරා ඒකනක් කිව යුත්තුමයි ගොහමනත් මේ ඔඋන්ඹ ප්‍රහරේදී ජාතික රහට අතුරත් කර රෝකින්ගේ සංඛ්‍ය දසි පනස්හයයි මේයකොස් රෝහට පැමිණි ආසන්ත්‍යාව පනස්තිනේ පනස් තර පිට රැටියන් එක හකුත් ලාංකේකයක් තිස් නම දෙනකුත් අපි අතරට පැමිලියම් ඕව මිය ගේෝස්තමයි පැමිසිට නමුත් ඇතු ලත් කළ සියල් රෝගින්ගේ ජීවිත ුරක්ෂි කරගන්න අපේ කාරමන්්ට අපේ මහා බාලෑනයට හැකාවක් ලගුණා කෙස වුනත් මිය ගයා අයට අනු අප අපේ කනගාටු අපි දක්වන අතර මෙවන් ඩිපදක් නැවත නොවන්න නොවෙන්නට ඔබ අප හැම කෙනාව පෙළ ගැසි අපේ ජීවිත සුරක්ෂි කරමින් මෞරට සුදක්ෂිත කරමින් අපි වග කින් ඉෂ්ට කරමින් නවතත් එවන දයක්ෂද නොන්නට අප දැන්වත්ව ට මුහුණ දෙහ කියෙනෙකයි මානංගපට ම්‍ය අවස්ථදි මතාක් කරන්නේ